ජීවිතේ අයිබෝවන් සුබ උදෑසනක් ඔබට අපේ ජ්‍යොතිෂ විද්‍යාවෙන් අපි කොහොමද ප්‍රයෝජන ගන්න කියන කාරණාව හැමදාම සඳහා දවස්වලදී මේ ආකාරයෙන් කතා බහ කරමින් පැමිණේ අපිත් එක්ක මේ දිනවල එකතු වුණේ හැමදාමත් වගේම චමින්ද ගලපත් මහත්මයා ප්‍රවීණ ජ්‍යොතිරවේදී අයිබෝවන් ඔබතුමන්ට අයිබෝවන් රයින් බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නේ ඔබතුමන් වැඩසටහන වෙනුවෙන් අපි පසුගිය සතියේදී කතා කළේ චමින්ද මහත්මයා වාස්තු විද්‍යාව කියන කාරණාව ගැන වාස්තු විද්‍යාවෙන් අපිට මොනවද තියෙන ප්‍රයෝජන ගැන අපි කතා බහ කළා අපි අද කතා කරමු ප්‍රායෝගිකව මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන් තමන්ගේ නිවස තියෙන හැටි තමන්ගේ නිවසේ මුදුන්ලි තමන්ගේ නිවසේ උළුවස මේ ආදී බොහෝ ස්ථානගත තැන් තියෙනවනේ ලින්ද මේ ආදී තැන්වල හරියට තියෙනවා නම් මේ තමන්ගේ තමන්ට බලා ගන්න කොහොමද දැන් අපේ ප්‍රේක්ෂක ජනතාවටම තමන්ගේ මේ නිවස පරීක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවද කියන කාරණාව අපි කතා කරමු රොන් මෙහෙමයි වාස්තු විද්‍යාව කියනකොට මේ සමස්ත ව්‍යුහයම ගැන සැලකන්න වෙනවා එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට ඒ පිළිබඳව බලා ගන්න තියෙන හැකියාව එක කාරණාවක් කිව්වා දෙකක් කිව්වා කියලා ඒ තුළ එයාට ඒකේ සම්පූර්ණ තෘප්තිමත් භාවයට පත් වෙන්න අපහසුයි මොකද ඒකින් විතරක් මේක නිදහස් වෙන්නේ නැහැ නමුත් ප්‍රේක්ෂකයන්ට අදාළ කෙනෙකුට ප්‍රශ්නයක් තිබොත් ඒකට උත්තරයක් දෙනවා මිසක් මේ විදිහට තිබුණොත් කියලා දැනුවත් කිරීම මත එයාට සාමාන්‍යයෙන් යන්න තියෙනවා නම් තව ඊට වඩා මේ පුළුල් අවස්ථාවකට ඒ අවස්ථාව නැති කර ගැනීමක් වෙන්න පුළුවන් එක පැත්තකින්. නමුත් ඔබ ප්‍රශ්නයක් ඇහුවොත් විතරක් කියන්න පුළුවන් ඒකට උත්තරයක් මිසක් ඒ ඇරෙන්න කියන්න අපහසුතාවයක් තියෙනවා මේක එතකොට ඒගොල්ලන් හද කියනවා මේක විතරක් තිබ්බම හරි කියලා මෙතන. ඒක නිසා කිසි මේකක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා ඒගොල්ලන් හිතනවා. ඒක නිසා අහන එක් එක් කාරණාවට වෙන් වශයෙන් කියන්න පුළුවන්. මොකද මම ඒක විස්තර කරන්න ගියොත් එහෙම මේ බොහෝ පැය ගානක දේශනයක් වෙනවා ඒක. මේ විදිහට ගයක් තියෙන්න ඕන කියලා. ඒක අපහසුයි මේ කාලයත් සමග. නමුත් ඔබ අහන ගැටලුවක් තිබුණොත් මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. සරල ප්‍රශ්නයක් තියෙනවා හැම කෙනාටම මේ අදාළ වෙන බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි මේ යටලිය ඇන ගහන්න හොඳ නැහැ කියන කාරණාව. ඔබතුමන් කොහොමද ඒක අපිට විග්‍රහ කරලා දෙන්නේ? යටලියට ඇන ගහන්න එපා කියන එකද? යටලිය කියලා කියන්නේ රුවන් මේ බිත්තියක් මත තියෙන ලීය. යටලියක් කියලා කියන්නේ බිත්තියක් මත ලීයක් තියලා ඒ ලීයට හරස් බාල්ක දාන එක තමයි කරන්නේ. එතකොට යටලියට ඇන ගහනවා කියන එක නෙමෙයි මං හිතන විදිහට තියෙන්නේ. එතන ප්‍රශ්නය පැහැදිලි මදි වගේ. එතන බොහෝ විට මේ ඒ හරස් ලී වල කරන්නේ කට්ට කපනවා. ඒ කට්ටයක් කපලා ඒ කට්ටෙන් තමයි රඳවන්නේ මේ හර යටලියට. එතකොට යටලීයකට සාමාන්‍යයෙන් ඇණයක් ගැහුවා කියලා එහෙම විශේෂ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ලීයක් කියන්නේ සාමාන්‍යයෙන් යටලීයේ තියන්න ගන්නේ 4-3 වගේ ලී කඳක්. ඒක දිග කඳක් තනි කඳක් විදිහට ගන්නවා. එහෙම නැත්නම් ඒකට කියනවා කිඹුල් තල්ල කියලා. යම් කිසි දෙකක් සම්බන්ධ කරගන්න උනාම ඒ හැඩයට කිඹුල් තල්ලක් කපලා එකකට එකක් සම්බන්ධ කරනවා ගැලවෙන්නේ නැති වෙන ලීයනවලි. එතකොට ඒ ආරෙන්ද යටලීයකට සාමාන්‍යයෙන් ඇණයක් ගැහුවා කියලා එම ඒක විශේෂ ප්‍රශ්නයක් නැහැ. නැහැ නේ. දැන් අපි සමහර වෙලාවට කියනවනේ දැන් ගෙදරක ඔළුවහු තුනක් තියෙනවා නම් දැන් මේ ඔළුවස්සෙන් බැලුවම පිටිපස්සේ අන්තිම ඔළුවස්සෙන් එළිය පේනවා නම් ඒක අසුබයි කියලා කියනවා. රුවන් මෙහෙම දෙයක් තියෙනවා. එතන ඔළුවස්ස තුනක් එකට ඒ කියන්නේ පළවෙනි පටන් ගන්න තැන ඉඳලා මැදත් එක්ක එහා පැත්තේ කෙළවරෙන් ඔළුවස්ස පේනවා කියලා කියන්නේ ඇතුළතින් එන අපි හිතමු සිසිල් වාතයක් එනවා කියලා. මේ වාතය ඒ නිවසවට රඳව ගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒක හරහට බිතියක් බඳින්න ඕන. එතකොට තමයි ඒක සිසිල් වායු කලාපයක් වෙන්නේ. එතකොට සුළං වේගයෙන්ම ඇවිල්ලා සුළං වේගයෙන්ම එළියට යනකොට එතන කිසිම රැඳවීමක් ගැන නැහැ. එතකොට ඒක රඳව ගන්න උපායක් තමයි තියෙන්නේ මැදින් ඒක හරස් කරන්න ඕනේ. ඒකට ඒ කියන්නේ ඇතුළට එන සුළඟයට බාධාවක් වෙනවා. අනිත් එක තමයි ඇතුළට ආලෝකයක් එනවා. මේ ආලෝකයේ බිත්ති හරහා පරාවර්තනය වෙනවා කරවන්න පුළුවන්. එතකොට මේකට බිත්තියක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ ඇරුණු විට මේ ඒ ආලෝකයේ අනිත් පැත්තට එක එල්ලෙම ගමන් කරොත් එහෙම ඒ අනිත් පැතිවලට පරාවර්තනය මදවීම නිසා ඒ ආලෝකයේ මදකම මේ නිවස තුළ තියෙන්න පුළුවන්. ඒක තමයි එතන තියෙන අසුබය. දැන් අපිට එහෙම ඔළුවසු ටික වෙනස් කරගන්න හැකියාවක් නැතනම් අපි හිතමු ආර්ථික ප්‍රශ්නයක් නිසා දැන් මේ ජ්‍යොතිෂ්‍යවේදියා කියපු හැටියෙම කියපු ගමන්ව මේ ඔළුවසු වෙනස් කරන්න හැකියාවක්
නැති වෙන්න පුළුවන්. නෑ ඉතින් පළවෙනියට එයා දැනගන්න ඕනේ මෙතන තියෙන ආලෝකයේ ප්‍රශ්නයක්. සහ මෙතන තියෙන්නේ මේ ගෙදර මේ කියන්නේ අවක මේ වායුවේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. එතකොට ඒක නිසා මේක මේ හරි විදියට හදාගත්තොත් ඒ යම් කිසි විදියට ඒ ගෙදර ඊට පස්සේ හොඳ වායු රැඳීමක් තියෙනවා සහ ආලෝකයක් තියෙනවා. එතකොට ඒක සාදා ගැනීම එයාටම වැදගත් වෙනවානේ. එතකොට එයාට ඒක පුළුවන්. මොකද අවුරුදු ගාණක් දැන් ඒ ගෙදර ඉඳලානේ. එතකොට ඒක හෙට අනිද්දා කරන්න කියලා කලබලයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. එයාට මුදල් ටිකක් ලැබිච්ච වෙලාවක එතන උළුවස අයින් කළා. එතන බිත්තියක් බැඳලා ඒ උළුවස තවත් තැනකින් දාගෙන මේ මේ ආලෝක පරාවර්තනය සහ වායුවේ තියෙන මේ ගති ගුණය වැඩි කරගන්න එයාට උපායක් විදිහට ඒක හිමීට කරගන්න පුළුවන්. මොකද අවුරුදු ගාණක් හිටියේ ඒ නිවසේ නම් හෙට අනිද්දා ඒ නිවස දඩිබිටි කරලා කඩන්න හදිසියෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. එයාට ඒකට යම් කිසි මුදල් නැත්නම් ඒක නෙවෙයි සිතීම අවශ්‍ය වෙන්නේත් නැහැ. ඔබතුමන් කියන්නේ වෙන අගුණයක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ ආලෝකය සහ වාතය රැඳෙන්නේ නැති එක පමණයි දැන් ඒකෙන් සිද්ධ වෙන්නේ. වෙන අගුණයක් නැහැ. පැහැදිලි. ඒ කියන්නේ දැන් බොහෝ දෙනා කියනවනේ දැන් එහෙම උළුවස්සක් තියාගන්න එපා කියලා. දැන් අපි හිතමුකෝ දැන් උළුවස්සක් වෙනස් කරා කියලා. දැන් මේ මේ උළුවස්ස වෙනස් වෙන්නේ නැති නිසා තමයි මේ මේ නිවසට අපලේ තියෙන. දැන් අපේ නිවසට සාර්ථක වෙලා නැති, අපේ නිවසේ සල්ලි මුදල් රැඳෙන්නේ නැති මේ ජනතාව විශ්වාස කරනවා මේ මෙන්න මේ උළුවස්සේ ප්‍රශ්න නිසා තමයි, මෙන්න මේ ලින්ද මෙතන තියෙන නිසා තමයි ප්‍රශ්නේ. එතකොට අපි කොහොමද ඒවට උත්තර හොයන්නේ? නෑ නෑ, එතන තියෙන හේතුව හොයාගන්න ඕන හරියට. සමහර වෙලකට මේ හේතුව අවසාන වශයෙන් මානසික ප්‍රශ්නයක් ඇති කරනවා නම් සහ නිරෝගීකමට බාධාවක් වෙනවා නම්, එතකොට ආලෝකය අඩුවෙන් ලැබෙන නිවසක විසබීජ වැඩි. එතකොට ඒ ගෙදර නිතරම ලෙඩදුක් වැඩි. එතකොට කොච්චර මහන්සි වෙලා සල්ලිපුවත් එතකොට ඒවා බෙහෙත් වලට වියදම් වෙනවා. අද බෙහෙත් හුඟක් මිලයි. එතකොට නිතරම දරුවන් ලෙඩින් එනකොට දෙමව්පියන්ගේ සතුට අඩුයි. ඒගොල්ලන් එවෙනේ ලොකු කැපකිරීම කරනවා. එතකොට මෙවැනි හේතුන් නිසා ඒ ගෙදර ඊට පස්සේ සතුට අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමතිස්සෙම අර අශුභ සහ දුක කියන දේ වැඩි වුණාම ඒක ටිකක් පීඩන තත්ත්වෙල්ල දෙදෙනා අතර, ගෘහ හිමියන් දෙදෙනා අතර මත ගැටුම් හට ගන්නත් පුළුවන්. මේවා දුරදික ගියාම ඊටසේ පෞල් ප්‍රශ්න හට ගන්නත් පුළුවන්. ඉතින් එක තැනකින් පටන් ගත්තද ඉවර වෙන්නේ තවත් තැනකින්. ඒක නිසා තමයි අශුභයි කියලා කියන්නේ. හරි විදියට ඉතින් තේරුම් කරලා කිව්වොත් හරි විදියට ඒකයි අසුබය වෙන්නේ. ඉතින් මේක මූලික අවස්ථාවෙම අඳුරගෙන මේක නැති කරලා දාගත්තොත් ඒකට ටිකක් ඊට වඩා සහනශීලී පැවැත්මක් තියෙනවා. ඒක විද්‍යාත්මකව දැක්කොත් හොඳයි ඒකත්. හේතුව සොහොන් උඩ මේ ගෙවල් හදන්න එපා කියලා. සොහොන් උඩ සහ සොහොන් ළඟ ගෙවල් හදන්න එපා කියලා. සොහොන් උඩ ගෙවල් හදන්න එපා කියන්නේ මේ කවුද මේ රුවන් අපිට එතන දැන් සොහොනක් කියලා කිව්වොත් වලක් හරලා දාලා ඇති. මෙතන පොළොව යට යම් කිසි විදිහකට හිස් අවකාශය තියෙනවා. එතකොට මේ අවකාශයන් අපි සම්පූර්ණ නැහැ, අපි දන්නේ නැහැනේ කොහොමද තියෙන්නේ කියලා. සහ සොහොන් නවටත් මේ මලපිනි වල දාලා තියෙන්න පුළුවන් අතීත කාලේදී. එතන මෙතන පොළවේ නිරවුල් භාවය පිළිබඳ එක පැත්තකින් ශක්තියක් තියෙනවා. අනිත් පැත්තෙන් තමයි යම් කිසි විදිහකට මේ මේ අමනුෂ්‍ය කියන ගති ලක්ෂණේ ටිකක් සොහොන් ආශ්‍රිතව වැඩි කියලා මතයක් තියෙනවා. එතකොට මේ හේතුන් නිසා සහ සොහොන් කියලා කියන්නේ විස බීජනේ. එතකොට මලමිනියක් කියලා කියන්නේ කුණු වෙන්න දිරන්න පටන් ගන්න දෙයක්. එතකොට මේ විස බීජය පොළවට ගියාට පොළවෙන් උඩටත් යම්කිසි ප්‍රමාණයක් මතු වෙනවා. එතකොට මතු වුණාම මේ ආශ්‍රිතව ගෙවල් වලට නිතරම ලෙඩ දුක් කරදර වැඩි. එතකොට ඒ වගේ ටිකක් ඈත් වෙලා ඉන්න එක නිරෝගීකමට හේතුවක්. සහ මානසික සුවයට නම් දැන් මනසේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේක මෙතන භූත දෝෂයක් තියෙනවා කියලා ඒකෙන් ඈත් වෙලා ඉන්නකොට ඒ මනසටත් හොඳයි නේක. ඒක නිසා ඒ වගේ ඒ ආශ්‍රිතව ඉඩමක් තෝරගන්නකොට ඒ කිට්ටුවට නොයා ඉන්න තරමට මොකද පස්සේ කවුරු හරි කෙනෙක් ආයෝක මතක් කරලා දුන්නම ආය කනගාටුවක් හදා ගන්නවා. ඒත් ඉඩම ගන්නකොටම තමයි මූලික වශයෙන් තමන්ගේ කාරණාවල් ටික තෘප්තිමත් වෙනවද කියලා ඔයාලා බලන්න ඕන. දැන් ගේක අත්තිවාරම දානකොටම අපි යම්කිසි සැලැස්මක් තියෙනවනේ. ඊට අමතරව ඒ සැලැස්මක් හදන්නත් කලින් අපි දින යෝජනා කරන දවසට දැන් සමහර ප්‍රදේශවලට අනුව මේක වෙනස් වෙනවා. සමහර ප්‍රදේශවල නම් රාත්‍රියක් මුළුල්ලේම අර බහිරව තට පූජා කරනවා කියලා එහෙම සිද්ධියක් සිද්ධ කරනවා. ඇයි මේක සිද්ධ කරන්නේ? වාස්තු විද්‍යාත්මකව මේකට බලපෑමක් තියෙන වාස්තු විද්‍යාත්මක බලපෑමක් තියෙනවද මේකට? එහෙම නැත්නම් මේ ජනතාවගේ නිකන් සාමාන්‍ය විශ්වාසයක් විතරද? ඒක ජනතාවගේ සාමාන්‍ය විශ්වාසයක්. ජ්‍යොතිෂය මේ ජ්‍යොතිෂයේ සමහරක් එකතු වුණ අංග ලෙස මේ බලිතවිල් කියන ඒවා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ පුරාණ කාලේ යම්කිසි බලි ඇරීම බලිතවිල් කියලා සංකල්ප තිබුණා. ඒවා තමයි තාම අද වෙනකොටත් ওই බහිරව පූජාව කියන විදිහට ගන්න. එතකොට බහිරව කියලා කියන්නේ යම්කිසි අමනුෂ්‍ය තත්වයක් කියලා සැලකලා ඒක නම නිසා විතරයි මේ බයක් ඇති වෙන්නේ. මේකට වෙන ටිකක් හොඳ ප්‍රියමනාප නමක් දුන්නා නම් ඒ බයත් නැති වෙලා යනවා. එතකොට මේ නමට තමයි බය වෙලා ඉන්නේ. එතකොට එහෙම අවශ්‍ය කියන්නේ එහෙම බහිරව පෙදෙනියක් බහිරව උතර තැබීමක් අත්‍යවශ්‍ය වෙන්නේම නැහැ. මෙහෙමයි. එතන භූමියේ යම්කිසි අමනුෂ්‍ය දෝෂයක් තියෙනවාද කියලා හිතන්න කලින් එයා ඒක වැඩ පටන් ගන්න ඕනේ.
නමුත් ඒ කෙනෙක්ට තමන්ට යම් කිසි විදිහට අනිවාර්යයෙන්ම ඒක සුබ කාලයක තමයි කයක් හදන්න පටන් ගන්නත් ඕන. එතකොට යම් කිසි සුබ කාලයකත් තියෙනවා තමන්ගේ අතේ අවශ්‍ය මිල මුදල් ප්‍රමාණයක් තියෙනවා ඒකට අවශ්‍ය දැනුමක් තියෙනවා හැකියාවක් තියෙනවා නම් සියලු කාරණා සම්පූර්ණ වෙච්ච වෙලාවකදී කෙනෙක්ට තමන්ගේ ගෘහය නිර්මාණය කරගන්න බැරි නම් තමයි අපි මේක මං හිතන්නේ ඊළඟ පියවර විදිහට තමයි ඉතින් එහාට හිතන්න ඕනේ. ඇයි මේක මෙයාට හදා ගන්න බැරි? මෙයාට දැනුම තියෙනවා නම් ඒකට මුද අවශ්‍ය මුදල් තියෙනවා නම්. නමුත් මං දකින්නේ ගොඩක් අයට මුදල් ප්‍රශ්න නිසා තමයි ගේ හදා ගන්න බැරි වෙන්නේ කියලා. මුදල් තමයි ගොඩක් වෙලාවට බහිර වෙන්නේ. ඒකට ඉතින් තමන් ඒක පිළිගන්නේ නැති නිසා තමන් කාගේ හරි ළඟට යනවා ජ්‍යොතිර්වේදියෙක් ළඟට. ඊට පස්සේ එයා කියනවා මෙතන කියන්න ඉඩ තියෙනවා. සමහරක් අය එහෙම කියන්නේත් නැහැ. නමුත් එක කෙනෙක්ට දුර්වල කෙනෙක් හම් වුණොත් එයා ප්‍රකාශයක් කරනවා මෙතන බහිරවෙක් ඉන්නවා හරි නැත්නම් බොහෝ විට ශාස්ත්‍ර කියන දේවාලයකට ගියොත් එහෙම කියනවා මෙතන මේක හදා ගන්න බෑ. නමුත් මෙතන මේ එහෙම කියන නිවාස හොඳට හැදිලා තියෙනවා. සමහරක් තැන් අපි දැකලා තියෙනවා මේ පාදමෙන් විතරක් හදන කටයුතු නැවතිලා තියෙනවා. මේ හොඳයි මෙතන තමයි සූදුසුම තැන ගේ හදන මෙන්න මේ කාලෙදි ගේ පටන් ගන්න කියලා අත්තිවාරම දැම්මට පස්සේ මේ එතනින් එහා අපි දැකලා තියෙනවා අත්තිවාරම ගස් පවා පැලවිලා තියෙනවා. මෙහෙමයි රුවන්. එතනත් මම කිව්වේ මූලික වශයෙන් තමන්ගේ කාලය සුබ වෙන්න ඕනේ. මේ කටයුතු ඉක්මනට ඉවර කරන්න නෑ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා නම් මේ යම් කිසි කාලයක් ඇතුළත අන්ත එක මේකට ඇස්ටිමේන්තුවක් කරන් තියෙනවා. මට මෙච්චර රුපියල් මිලියන් ගාණක් අද කාලේ හැටියට ගයක් හදන්න නම් මිලියන් වලින් තමයි කතා කරන්න වෙන්නේ. ඉතා කුඩා වර්ගයේ නිවසක් වුණත් තේන නේද? එතකොට ලක්ෂ 10ට අඩු ගයක් නම් ලක්ෂ වලින් ඊට වඩා සමහර ලක්ෂ වලින් හෝ මිලියන් වලින් තමයි ගෘහ වාසය ගැන කතා කරන්නේ. එතකොට ඒ අවශ්‍ය ඇස්තුමේත්වයට මුදල් තියෙනවාද? තේනවාද? ඒ මුදල් සම්පූර්ණ කරලා තියෙනවාද? සහ ඒකට ඒ හදාගෙන යන අතරේකට ලැබෙන්න ක්‍රම තියෙනවාද? සහ මේ ඒකත් එක්ක මේ එයාගේ කාලය සුබ වෙන්න ඕන. එතකොට ඒ සුබ තත්ත්වයත් එක්ක තමයි යාට ඉස්සරහට ගියොත් සහ ඒකට දක්ෂ මේ පෙදරෙරුවෙක් කවුරු හරි කෙනෙක් හොයාගෙන තිබුණා කොන්ට්‍රැක්ටර් කෙනෙක් හරි එයත් එක්ක මේ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා යාට. ඒකට අවශ්‍ය මූලික දැනුමකුත් අවශ්‍ය වෙනවා ගයක් හදන්න. මේ කටයුතු සම්පූර්ණ වෙච්ච වෙලාවෙදීත් අර වැඩේ සිද්ධ වෙන්නේ නැත්නම් ඔබ කියන විදිහට යම් කිසි විදිහකට මෙතන භූමියට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා එතනදී විතරයි මේක තීරණය කරගන්න පුළුවන්. අවසානයේදී නමුත් මූලික දේවල් නැතුව එකපාරට කෙනෙක් හිතනවා නම් ඒක යගේ දුර්වලතාවය. ජ්‍යොතිර්විද්‍යාවත් එක්ක සම්බන්ධ වුණු වාස්තු විද්‍යාවෙන් අපි කොහොමද ඵල ප්‍රයෝජන ගන්න මේ වගේ අපි බැහැර කරන්න ඕන මොනවද අපි ලං කර ගන්න ඕන මොනවද කියන කාරණාව අපි කතා බහ කළේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චම්මින්ද ගලප්පති මහත්මයාත් එක්ක. අයිබන් ඔබතුමන්ට අයිබන් රුවන් අද දිනේට සමු දෙනවා. ලබන සතියේදී හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමුගෙන යනවා මේ ආකාරයෙන් ලබන සතියේදීත් හමු වෙමු. Jeewithe.